सब पापस अकरे नहीं कुशलस उप संपदा सचिच परियोदपन एतं बुद्धान सहसन सद्धा संपन्न धार्मिक गुणगरुत गहन वासनावंत सुखिंदर पिंवत्नी अपतिलो गुरु शांति नायक मामेनी लोतुरा बुद्धियानन वांसे देशना करे सीलु पव हलयुतुई कुशल कलयुतुई कियन ए अनुव पिन्नतुने अपे जीवित गमन गिनियन वनम अपे जीवित वलट कियन दुख करदर कम कदलु रोमनाशयम दुरुव एनामुत अपे पिन्नतुंट मुनतरं धनय धान्य भवभोग संपत्तिय रसकलत अद समाजे सैहीमकट पत्वेन्नै नैति निसा मट मदि मागे ममे कियन ममत्वेन युतु जीवित गमन गत करन निसा बहु दुख करदर कम कटुलु वलट जीवित गमनेदि मुनतरं एक निसा पिन्नतुने कल्पना कर गन्न ओनि අපි මොන තරම් මගේ මම කියලා රැස් කරත් ගොඩ ගහගත්තත් මේ කිසිම දෙයක් අපිට යනකොට ගෙනියන්න බෑ මාර්යාට පින්වතුනි අල්ලස් දෙන්න බෑ මාර්යා අල්ලස් ගන්නෙ නෑ මේ මනුස්ස ලෝකේ සැප සතුට සන්තෝෂේ වෙනුවෙන් මොන තරම් අල්ලස් දීගෙන මොන තරම් රවටගෙන බොරු කියාගෙන අපි ජීවිත ගමනේ සැප සතුට රැස් කරත් मे सप सतुत भूम सुल मुहूर्त दम बला पिंगुति मे श्रीलंका धरणीय तलयत ओय सुनामी की देवल मीटल कवदावल मनुष्य मुहूद गुड गलन मनुष्य सिनाशि जियानिकंग सिरी नरबन अभी नरब दम बला कोरोना की व्यसन कईल මනුෂ්‍යයෙක් ළඟින් මනුෂ්‍යයෙකුට යන්න බැරි තත්ත්වෙටම මේ රට ජාතිය පිරිහිලා රට ලෝකය පිරිහිලා කියලා. එතකොට බලන්න පින්වතුනි අපි ආගම් වශයෙන් කුල වශයෙන් ભેද වෙලා කොයිතරම් ජීවිත ගමන ගියත් අද බලන්න මේ රෝගී තත්ත්වය ජාතිය ජම්මයක් කුලයක් බලන්නේ තරාතිරමක් බලන්නේ නැහැ. වත්කෝසත්කමක් බලන්නේ නැහැ. दुपत ओसत ओण मगेदर कट सिटू मेदुरटत पोलत पेलटत मे रोगे बोवेन्न एक निसा एक मे पिंग हितान्न मे लोके लबेन सियलूम सेप संपत मुन तरं दुरट अनिच्चा इद कियल दुखा इद कियल अनात्मा इद कियल मगे कियल गन्नत बे मम कियल गन्नत बे मगे कियल गत युतुद मगे कियल गत हैकिद කියලා කල්පනා කරලා බලන්න මොනතරම් අපි මේ ලෝක ධාතුගත සත්‍ය මොනතරම් සතුට සන්තෝෂය මඩි ගහගෙන රැස් කරගෙන ගුලි ගහගෙන බෝතලයක දාගෙන හට්ටියක දාගෙන මොන දේ තියලා රැස් කරගෙන සංගවා ගන්න හැදුවත් මේ සැප සතුට සන්තෝෂය කියන දේ හරීම ඉක්මනින් හරියට ලුණු ඇටයක් දීලා යනවා වගේ इक्मंत सेवेला विनाशवेला वास्पवेला यानो एक निसा पिंगतिने तिलोगुरु बुदुकुयान नासे देशना करा दुखो लोको पतिच्चितो निया यासेव मनुष्या दुख करा एदगने यानवा एक नमत्तान दे एक निसा में दुख करा एदगने यान में लोके में बंबयक पमन में लोके तुल में मनुष्य काय तुल में पंच उपादान स्कंदय तुल මම මගේ කියලා අපි මොනතරම් අතර වුණත් ඒ රැවටීම තුලින් අපිට මේ සත්‍ය දකින්න නැහැ කියලා කියනවා. ඒක නිසා පින්වතුන් කල්පනා කරගන්න අපි මොනතරම් මගේ කියලා මම කියලා විවාහ ජීවිතවලට ඇතුල් වෙලා දූ දරු මුණු පුරු මිනි කිරියාදීන් හදා වඩාගෙන හිටියත්, ගෙවල් දොරවල් යාන වාහන රැස් කරත් අපිට මේවා යම් දවසකදී දාලා යන්න වෙනවා. අන්නේ දාලා යන්න වෙනකොට අපිට මොනවද ගෙනියන්න පුළුවන් කියන ඒ ධර්මතාවය තමන්ගේ චිත්ත ධාතුවේ තැම්පත් කරගෙන ලෝභ දේශ මෝහය සම්පූර්ණ මිනිසෙකුට මුලින් උපුටා දාන්න බෑ. ලෝභයේ දේශය අඩු කරගෙන සේය කරගෙන අපි කුසල් දහම් රැස් කරන්න ඕන මෙලොව පරලොව සුගතිගාමි වීම පිණිස.
ඒක නිසා පින්වතුනි අපති ලෝ බුදු සාන්තිනායක අමාමෑණි ලෞතුරා බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මතාවයට අනුව සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සතිච්ච පරියෝදපනං ඒතං බුද්ධානුශාසන සියලු අධර්මයෙන් වැළකීලා ධර්මය තුල පිහිටගෙන මේ ගෞර භයංකර සතර දුක් කෙලවර සදාතනික සැපැති නිර්වාණ ෂේම භූමිය කරා යොමු වීමේ පරම පවිත්‍ර චේතනාවෙන් ලෝක සත්‍යාගේ යහපත වෙනුවෙන් යමක් අපිට චිත්ත ධාතුයින්ම කරන්න පුළුවන් නම් හිත එකඟ කරගෙනම කරන්න පුළුවන් නම් ඉරිසියාව ක්‍රෝධය වෛරය පලිගැනීම කියන මේ දුෂ්ට සිතිවිලි තමන්ගේ චිත්ත ධාතුයෙන් පහතර දමලා මෙත්තාව කරුණා මුදිතා රකරබඹ සතර විහරණයෙන් යුක්ත මේ ගෝර භයංකර සතරින් විතරව යන ගමනේ ලෝක සත්‍යයට කරුණා දයා මෛත්‍රිය පතුරවමින් යම් දවසක අපි මරණයට පත් වෙනවා මේ යම් දවසක අපගේ ඕලාර සිරුර සියලු දෙනාට නිසල සිරුර සැලවීමක්වත් නැතුව දාලා අපිට යන්න වෙනවා ඒ යනකොට නැවත උප්පත්තියක් කරා යන ගමනේදී අපිට යහපත් දෙමෝපිය ලබන්නේ යහපත් දූදරුවන් පතනවා නම් දූදරුවෝ ස්වාම්පුරුෂයන් ලබන්නේ දුක්ඛිත ජීවිතවල නැවත උපදින උපදින මොනතරම් පෙරුම් පුරාගෙන අපි යහපත් දෙමෝපියෝ පැතුවත් යහපත් ස්වාම්පුරුෂවරු පැතුවත් දූදරුවන් පැතුවත් දේදරවත් පිටි අරක බාන පැතුවත් ආත්මෙන් ආත්මේ අපි මේ සෑම දෙයක්ම පතාගෙන බලාගෙන බලාපොරොත්තු තියන් ආවත් අපිට අවසාන ඉතුරු වෙන්නේ දුක කනිසා පින්තුනි තුලෝගුරු බුදුපියාණන් වහන්සේ දේශනා කර දුක්ඛෝ ලෝකෝ පටිච්චිතෝ ඒ වගේම තමයි දුක්ඛ සත්‍ය දේශනා කර මේ සෑම දෙයක්ම දුකයි මේ ඉපදීම දුකයි ප්‍රියංගෙන් වෙන්වීම දුකයි අප්‍රියන්නා එක්වීම දුකයි කියලා මේ දුක්ඛ සත්‍ය දේශනා කර මොනම තැනක දිවත් අපිට සැපක් සතුටක් ගත යුතු දෙයක් ගත හැකි දෙයක් මගේ කියලා දෙයක් මම කියලා දෙයක් නැහැ අවසානයේ තියන්නේ හිස් බවක් විතරයි ඒක නිසා පින්වතුනි සත්‍ය ධර්මතාව අවබෝධයේ තුලින් ගෝර භයංකර සසබ දුක් කෙලවර සදාතනික සැප ඇති නිර්වාණ ෂේම භූමිය කරා යොමු වීමටම ඔබ සැමට හේතු වාසනා වේවා සැමට සම්මා සම්බුදු